දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට කොළඹට පැමිණෙන ජනතාවට කොළඹ මැදියේ පැවති දැඩි වාහන තදබදය අවම කිරීමේ මූලික පරමාර්ථයෙන් කොම්පඤ්ඤ වේදිය දුම්රිය මාර්ගය හරහා විනිසුරු අක්බාර් මාවතේ ගුවන් පාලමක්ද උත්තරානන්ද මාවතේ ගුවන් පාලමක්ද එම ගුවන් පාලම් දෙක සම්බන්ධ කිරීම සඳහා තවත් ගුවන් පාලමක්ද ඉදිකිරීමට කැබිනට් අනුමැතිය හිමිවිය අද දින සුබ මොහොතින් වැඩ ආරඹන විනිසුරු අක්බාර් මාවතේ ඉදිකිරන ගුවන් පාලම දිගින් මීටර 207ක් සහ පළලින් මීටර 8.4කින් යුක්තය උත්තරානන්ද මාවතේ ඉදිකිරන ගුවන් පාලම දිගින් මීටර 396කි එහි පළල මීටර 10.4කි මෙම ගුවන් පාලම් දෙක එකිනෙක සම්බන්ධ කිරීම සඳහා ඉදිකිරෙන ගුවන් පාලමේ දිග මීටර 310කි එහි පළල මීටර 6.9කි මේ සඳහා රුපියල් මිලියන 5270ක් වැයවේ මාස 12ක කාලයක් ඇතුළත මෙම ව්‍යාපෘතිය නිම කිරීමට අපේක්ෂිතය බේරේවව සහ කොම්පඤ්ඤ වේදිය හරහා බාලදක්ෂ මාවත සහ චිත්තම්පලම් ඒ ගාඩ්න මාවත සම්බන්ධ කරන ගුවන් පාලම ඉදිකිරීමේ කටයුතු අද ආරම්භ කරන අතර මාස 12ක කාලයක් ඇතුළත රුපියල් මිලියන 2730ක වියදමින් දිගින් මීටර 360ක් සහ පළල මීටර 11කින් යුක්තව මෙම ගුවන් පාලම ඉදිකෙරේ කොහුවල මන්සන්දිය ආශ්‍රිතව පවතින අධික වාහන තදබදය දවසේ වැඩි කාලයක් එකසේ පවතින අතර මේ හේතුව නිසාම සිදුවන මිනිස් පැය සහ මුදල් නාස්තිය අවම කිරීම සඳහා කොළඹ හොරණ මාර්ගය ඔස්සේ කොහුවල මන්සන්දිය හරහා ගුවන් පාලමක් සැලසුම් කරන ලදී මෙම ගුවන් පාලම දිගින් මීටර 217.3ක් වන අතර පළල මීටර 9.4ක් වේ මීට අමතරව ගුවන් පාලමේ පහළ කොටසේ වාහන ගමනාගමනය සඳහා මන්තිරු 4ක මාර්ගයක් ඉදිකරන අතර නුගේකොට කළුබෝවිල මාර්ගයේ වාහන හැසිරවීම මාර්ග සංඥා පුවරු මගින් පාලනය කිරීමට කටයුතු යොදා ඇත බේරාදෙණිය නගරයේ මහනුවර නගරයේ පවතින අධික වාහන තදබදය අඩු කිරීම සඳහා සිදු කර ඇති සැලසුම් අතර ගැටපේ මන්සන්දියේ ඉදිවන ගුවන් පාලම ප්‍රධාන ස්ථානයක් ගනී මහනුවර නගරයට කොළඹ දෙසින් හා ගම්පොළ දෙසින් එන සියලුම වාහන ඇතුළු වීම සහ පිටවීම සිදුවන ප්‍රධානතම ස්ථානය වන ගැටපේ මන්සන්දිය වසර ගණනාවක සිට අධික රථ වාහන තදබදයට භාජනය වන ස්ථානයක් වන අතර ඒ සඳහා සුදුසුම සහ තවත් වසර ගණනාවක් යනතුරු වඩාත් යෝග්‍ය විසඳුම ලෙස ගුවන් පාලම සැලසුම් කරණය සිදු කර ඇත මෙම ගුවන් පාලම ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් සමන්විත වන අතර එහි ප්‍රමුඛ ස්ථානය ලබා දී ඇත්තේ විලියම් කොපල්ලව මාවත දිගේ සැලසුම් කර ඇති ගුවන් පාලම සඳහායි මීට අමතරව වාහන ගමන් කරන දිශාවන් සැලකීමේදී මහනුවර සිට ඉතා විශාල වාහන ප්‍රමාණයක් සවස් කාලයේදී පේරාදෙණිය දෙසට හැරවීම සලකා ශාකා ගුවන් පාලමක් මහනුවර සිට පේරාදෙණිය දෙසට සැලසුම් කර එම අධික වාහන ප්‍රමාණය සඳහා නිදහස් මාර්ගයක් සපයා ඇත මෙමකින් මහනුවර නගරයේ සිට සවස් කාලයේදී විලියම් කොපල්ලව මාර්ගයේ දිගේ පේරාදෙණිය දිශාවට පැමිණෙන අධික වාහන ප්‍රමාණය බාධාවකින් තොරව යාමට සලස්වා මහනුවර නගරයේ සවස් වරුවේ ඇති වාහන තදබදය අවම කිරීමට යෝජිතය මෙම ගුවන් පාලමේ ප්‍රධාන පාලම දිගින් මීටර 396.7ක් වන අතර ශාකා ගුවන් පාලම දිගින් මීටර 285ක් වේ මෙම පාලමේ පළල ආකාර තුනකට ඉදිවන අතර ප්‍රධාන ගුවන් පාලමේ පළල මීටර 9.4යි බිඳුවක් වේ ප්‍රධාන ගුවන් පාලම සහ ශාකා ගුවන් පාලම් එකතු වන ස්ථානයේ පළල මීටර 12.9ක් වේ මහනුවර සිට පේරාදෙණිය දෙසට නිදහස් ශාකා ගුවන් පාලම පළලින් මීටර 6.4ක් වේ මෙම ගුවන් පාලම් අතර ශ්‍රී ලාංකේය පුරවැසියන් අත්විඳින මහා මාර්ගවල ඇති අධික වාහන තදබදය අඩු කරලීමටත් එමගින් රටෙහි ඵලදායීතාව ඉහළ නැංවීමට නුතුරු අනාගතයේදී දායකත්වය සපයනු ඇත මෙම ව්‍යාපෘති වසරේ දින 365 පුරාම දවසේ පැය 24හිම ක්‍රියාත්මක වන අතර මුළු රටම සංවර්ධනයේ වැඩපිමක්ව පවතී මෙම සියලු යෝධ ඉදිකිරීම අද සුබ මුහුර්තයෙන් වැඩ අරඹා ඉතා කඩිනම්ව මහ ජනතාව වෙත දායාද කිරීම මහා මාර්ග අමාත්‍යාංශයේ ඒකායන අපේක්ෂාවයි
රටේ මහා මාර්ග පද්ධතිය දියුණු කොට ඒ තුලින් අපේ අනාගතයේ බලාපොරොත්තු වන තිරසාර සංවර්ධනයට ළඟා වීම හා සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් අනාගත පරපුරට දායාද කිරීම මෙම දැවැන්ත ව්‍යාපෘතිවල මුඛ්‍ය පරමාර්ථයයි. දැන් එම සුබ මුහුර්තය එළඹෙන අවස්ථාව. Just witnessed the unveiling of the plaques of five different places where the construction work is about to commence, especially for five flyovers and part of the expressway, has been launched by His Excellency Mahinda Rajapaksa through the digital technology.